දමන්තා චක්හෙවාලි සුවත්‍රා ගච්චන්තු දීවතා සද්ධම්මන් මනිරාජස්සේ සුනන්තු සග්්‍ය මුොක්ේදන් දම්ම සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්තා දම්ම සවෙන කාලු අයං බදන්ත නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. ශ්‍රද්ධාවන්ත පිංගත්තුනිි අද දවසේදී ප්‍රඥ්ඥාරපවා එනිසේ ධර්මු දේශනාවක්ෂුද්ධ කරන්ටේ දෙන්නේ යනවාරි මස විසි නවවන දිනට අසුවුවනු ජන්මුදිිනයේ දන R සේරම්පයාානන්ට නිදුක් නිරෝගී සුය පාර්තනා කිරීම කියන කාරනාමුල් කරගෙන තිනුග දිසස් සහ තෙවිදු දම්සිත් කියන වුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේසිියුල් දෙනා තමයි ධර්ම දශනාව සිද්ධ කරන්ටදෙන්. බුදුරන් වහන්සේ දේශනා කරන්ට දුන එවතුම් ධර්මය ඉගෙන ගණ්ඩ අපට අවස්ථාවක් ලැබීම කියන කාරණාවම ජීවිතය ඉතාම වාසනාවන්ත දෙයක්. මකද හේතුව මේ ලෝක ලේසියෙන් යම්ගෙනකුට බුදුරන් වහන්සේ දේශනා කරන ධර්මය ඉගෙනගන්න ලොකු කැමැත්තක් ඇතිවෙෙන නැහැ. බුදුරන් වහන්සි ධර්ම ඉගෙනගන්න කැත්තක් ඇතිවවත් සමහර එන්නවා කැමැත්ත තිබට ප්‍රතිපදාවේ හික්මෙන්න්න යමුවෙන නැහැ. යම් කිසිකන ප්‍රතිපදාව හික්ම නානං එයට අනිවාරයෙන් ඒ දම්මාන දම් පටිපන්න පවත් එක්ක ඒ උතුම් ධර්මය අවබෝධය කරා යමුුවෙන්න්න පුලුවන්කම ලබෙනවවා. නමුත් ගුඩාක්කා ඉන්නවා මේ ලෝකයේ විසම චරිියාවක්ක ජීවිතය ගත කරන විසම චරිියාවක්ක ජීවිතය ගතකරද්දී ඒ අය හොඳ නරක කියන කාරණාවත් ධන නෑෙන්. යහපත යහපත කියන කාරණාවක් දනින එයාලා හැම්වලීම හොයෙන කාරණාව තමයි ත තව කෙනෙක් අභිභවනය කරමින් තමන්ගේ ජීවිතේ කාමය යුක්තව සැප සහකත ජීවිත බුක්තිවෙනින් ඉතින් බහුතර එවැනි සමාජයක් තුළ යම්කිසි කෙනෙකුට ජීවිතය පිළිබඳව ඒ ක්‍රමය ඉක්මුවන්නට ඕන එකමක් කැමැත්තක් ඇති වෙනවා කියන එකත් ලෝකේ වටින දෙයක් එකිනෙක්ෙන අභිවනය කරමින් යන තර්ගකාරයයේ ජීවිතය තිික්‍රවණය කරන්නේ අතික්‍රමණය කිරීමට ලෝකේ යමෙකුට කැමැත්තක් ඇති වෙනවානම් ඒ කැමැත්තත් ලෝකේ වටිනෝ. හැබැයි ඉහෙම කැමැත්තක් ඇති වෙලා බුදුරන් වහස්සේකි ධර්මයයට අනුව හික්මෙන්ට ඕනෑය කියලා ඒ ධර්මයට නො ජීවත්තෙන්ට ඕනෑය කියලා බොහෝ අය හිතනවා කල්පනා කරනවා. හැබැයි කොච්චර හිතවත් කල්පනා කරත් සමහරය ඒ ධර්මයට යමුණනා කියලා හිතාගෙන බොහ වෙලාට පැවිදිි වෙන්න පුළුව ධර්ම ගෙනගන්නවා වෙඩ පුළුවන් සිල් ගන්නවාවෙඩ පුළුවන් මොනවාහෝ ක්‍රම බණභාවනා කරනවෙඩ පුළුවන් මොනවා හෝ ක්‍රම සිදු කරන්න පුළුවන් නමුත් ඒ මොන ක්‍රමයක් කළාත් ඒ ධරමේ අනුධරණ ප්‍රතිපදාවට ඒ අය අනුගතවෙෙන නැත්තං එතනදි කවදාවත් ඒ ධරමයට ධර්මයේ ඇතිප්‍රතිඵල නැත්තං අධ්‍යාත්මය ශන්තිය කියන කාරණාව සැබැහැම නෙවීම කියන කාරනාව ප්‍ර්‍යක්ෂ කරගන්න හැකියාව ලැබෙන නෑ. එනිසා අපි ඉස්සරලාම තේරුම් ගන්නට ඕනෑ අද ලොකී ගොඩාක්කයි ධර්මය කියර දෙන්නේ ධර්මය පැහැදිලි කරන්නේ විසම චරියාවකින් නික්තු ඉන්න ලෝකයාට. ඒවගේම එකනෙක්කෙන අභිභවනය කරමින් කාමයන් ුස්සේ ලබන තුප්තියක් හොයන ලෝකයාට. ඒක ඉක්මවල්ලා ධර්මයක් හොයන්න ධර්මය හයෙන වටිනාකම කියන කාරණාවත් තමයි ගොඩක් පහැදිලි කරලා දෙන්නේ දවක සමස්තයක් වසයෙන් ලෝකයටම පොදයි නුවන තියෙන අය එයින් ඉක්ම වෙලා ධර්මයක් හොයන්න පෙළබෙනවා. අදව ඔබට පැහැදිලි කරලදෙන් ලුස්හ කරන්නේ ධර්මයක් හොයනායට ජීවිතයේ ධර්මයක් කරා යොමුවෙච්චායට එක්ක පැවිදි වෙලා වෙන්න පුළුවන් සිල්ලරගෙනෙන්න්න පුළුවන් එක්කු භාවනා කරන ක්‍රමයක් එක්ක වෙන්න පුළුවන් එක්ක මොනහරි ඉගෙන ගන්න කමියයක් එක්ක වෙන්න පුුවන් අ කාමයන් නොස්සේ ලෝකයේ මට්ටමින් දුවන්නේ නැති එනමුත් ධර්මයටාවත් තාමත් කාමයම හොයන තාමත් ජීවිත ඇත්තක් නොසොයා ලෝකයේ විදි හැටම මේ ධර්මප්‍රතිපදාව තුළ සාධාරන සාධාරණය හොයන්න යහපත අයහපත හොයෙන ර්ම අනුධාරම් ප්‍රතිබදාවට යොමුනි නැති. අන්නේ අය සඳහා ධර්මයට යමුවීමට කළයුතු කරුණු කිහිපයක් පිළිබඳවයි මං අදෝබට පැදිලි කරළ දෙන්න උසා කරන්න. මොකද හේතුව ලෝකයේ පංවතුනි විවිද්ධ විදිහට ධර්ම දේශනා කරන ඉන්නෝ. ලෝකයේ අයට යම් කිසි විදිහකින් වැරදි වැරදිවලින් අත්මුදවන් කියල දෙනා ඉන්නවා බොහෝසන් ඉවා සමාජි අද බොහෝසයෙන් සමාජතියෙන් එවැනි විදියට ධර්මයක් කියන ගතියක් නමුත් මේ ආධ්‍යහත් මේ දියුණු කරන්න ඕනෑ කියර හැඟීමින් නාපුවායට ශාසනයට අයොමුවෙච්චායට එක්ක පැවි්වීමෙන් හෝ නැත්තං ගිහිජීවිතය ගත කිරීමෙන් හෝ එහෙම යොමුවෙච්චායට අවශ්‍ය ප්‍රතිපදාවන් අවශ්‍ය ධර්ම පරියායන් හිටන්ඩ වන විදිහ අද ගොඩාක් කැහෙනවාඩුයි අද අපි ජීවිතය ජීවත්වයෙන තැනදී මොන්න විදිහකට අපට අදාළ ලෝකයේ සතුටක් ලබන්න අපි කටයුතු කරමින් නම් ජීවිතය ගත කරන්නේ ඒක පින්වතුන හැර සාමාන්‍යෙන් ලෝකයේ කාමය හොයන මිනිසුන්ගේ ගතිය ඒ ස්වභාවය අතික්‍රමණය කරලනෑ කරුණු විතර වෙනස් තියන්නේ ැ ලෝකය කෙනෙක් හොයනවා ලොක්කුවට මුදල් හොයන්න කාමයේ භුක්තිවිදින්ද සමාජයේ සාධාන සාධහරණෙක්ක අසාධාරණය පිටද කළ සාධාරණය ජීවත්ත යන්න. මොනහරි ඔය විදිහට ලෝකයේ ජීවත්වෙන පිරිසක්කන්නවා. ඒ විදිහට මේ ශාසනයට ඇවිදිල්ලත් ක්‍රමය වෙනස් කාමය ජව් පසේ වෙන්න පුළුවන්. කාමේ තව මොනුහරි වෙඩ පුළුවන් ඒ කාමේ හොයනවා ඒ මු ජීවත්වවෙන්න ටයුතු කරනවා. එළඟට අපි අදහසටම කොටු වෙලා ලෝකයේ තුළ සාධාරණයෙන් ජීවත්තයෙන් අසාධාරණය ඉක්මුවන්ඩ කියෙන් හැඟීම පමණක් පාදක වෙලා ජීවිතය ගත කරනාවඩ පුුවන්. එහෙම ඉන්න ජීවිත තුළ ඇත්තටම ඒ ජීවිත හරියන්නේ යහපත්ව ලෝකය පාරණය කරනවා කියන කාරණාවට විතරයි. සැබැහවටම සත්්‍ය වන ධර්මය කියන කරණාවට එවැනි කින්තයක් කරියන්නේනෑ. ඉතින් ඒ නිසා සැබැහැවටම ධර්මය හොයෙන කෙනෙකුට ජීවිතයේ ගතකලළ ුතු ආකාරය පිළිබඳව මංගට අංගුත්තරණකාය එක පොන්වහන්සේ තුළ තියෙන තිකනිපාතයේ සෝත්‍රයක් ඇසුරු කරගෙන ආධිපතයේ අධිපතිකම කරගන්න ආකාරය පිළිබඳව තියෙන ක් එකෙන් තමාව දමනය කරගන්න වීරිය කරන්න අධ්‍යහත් මේ දියුණුවෙන් උපකාරුණණ දේශනාවක් මඟබට පැලි කරලා දෙන්න දහස් කරනවා මෙක තින අංගුතනිකායි ටික නිපාතය මේ දේශනාව ආධිපතය කියන විවාහරය තමයි ගොඩක් කෙලාවට තියෙන්න්නේ මේ දේශනා තුළට ම් නම් දාල නැති නිසා තීනිමානි භික්කවේ ආධිපතෙ යානි මහනනි ආධිපතය අධිපතිකම් අධිපතිත්වයක් යුක්ත කරගන දේවල් තුනක් තියනවා අතමාන තියෙ මොනවාදේ තුන අත්ධිපතේයන් ලෝකා අධිපතේයන් දම් ආධිපතේයම්. තමාව අධිපතිත්වය එකන්නේ යම් සිද්ධියක් මුල්කරගෙන මම ඒ කාරණාව අධිපති කරගෙන පිළොඳ විමසන ගතියක්. ලෝ කිය කාරණ එක මම කියන එකට වඩා මේ ලෝකස භාවය කියන කාරණාව අධිපති කරගෙන ඒකත් එක්ක ඉමසන කාරණාව දම්මාධිපතිය ධර්මය කියන කාරණාව මුල් කරගෙන ඒකත් එ ඒක අධිපති කරගෙන ඉමසන කාරණාව මෙන්න මේ තුංආකාරයෙන්ම අත්තාධිපත ලෝකාධිපතයේ දම්මාධිපතය කියන මේ අධිපති කරනම කාරණ තුනෙම්ම යම් කිසි කෙනෙකුට සංවේගේ ඇති කරගෙන ධර්මයට ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්නට වීරිය වඩන්නට උපකාර වෙනවා මේ බුදු දේශනාව තියල පැහැදිි කිරීමත් එක්. පතමාංච භික්කවේ අත්තාධිපතයියා මහනිමු කක්ද්දමේ අත්තා අධිපතයය කියලා කියන්නේ. තමාව අධිපතිකරගන යොමු වෙන හික්මීම නැතා යම්කිසි සිද්ධක් අරභයා ඒකාරණා මුල්කරගෙන ොමු වෙන හික්මීම ඔන්න එක බුදුරන් වහන්සේ පැහැදිලි කරවා ික්වේ බික්වු අරංඥ තවවා ුක්කමූල ගතවා සුඥාර ගතවා ඉති පටි සංචික්කති. මේක පැහැදිි කරාණ පින්ගතුන භික්ෂූන්ට එතකොට භික්ෂූන් ගිතමයි සම්පූර්ණයෙන් හැපවීම මේ ශාසනයට වැඩී. එත ඒ භික්‍ෂූගේ ජීවිතය ඇත්තටම අපි පැහැදිලි කරලා දෙන මේ ශාසන් ප්‍රතිපදාවට අනුගත වෙන්නට ඕ ශාසන ප්‍රතිපදාව කියලා කියන්නේ. න්ට කොටවෙච්ච රාමුවකට එක්කම ලැගගෙන ඉන්න ස්වභාව ඉක්මවා සත්‍ය හොයෙන ගතය මෙන්න මේ ශාසන ප්‍රතිපදාවට අනුගත්වෙන් නොරේ භික්ෂ චරිතය. එතකොට එහෙම නොවනොත් එහෙම නැතුව ගිහි කෙනෙකොට නත් පුළුවන් මුොකල ගිහි ජීවිතය යම්කිසි කෙනෙ ගත කරන්න පුළුවන් එයා විමුක්තියක් හොයන්නම තමන්ට කොටුවෙච්ච රමුවක ඉන්නවට වඩා එහා ගියපු චින්තනයක් සහිතව ගත කන්න ගහි කෙනෙක් ඉන්නත් පුලො එකොට එවැනි ගිහි කෙනෙකුට හෝ එවැනි පැවිදිි කෙනෙකුටේ දෙගො දෙපාර්සවට මේ අදාලායි හැබැයි බුදුරන් වහස පෙන්න්නන්නේ පැවිද්දට තකොට එම් මේකින් කියවෙනවා සම්පූර්ණයෙන් ජීවිතයේ දහමුවෙනුවම කැප කරපු අය පිළිබඳඒවගේම සම්පූර්ණයෙන්ම ඒ දහමුවෙනුවෙන් අදාල් චින්තනයක් මෙහෙමන අයකන කාරණාව පිළිබඳ ඒවගේම සම්පූර්ණයෙන්ම ඒ දහමට අනුරූප ජීවිතයක් ගත කරන්න උත්සාහ කරන අය පිළිබඳව ර යාල් තමයි මේක සම්පූර්ණයෙන් කරන්න පුලුවන්කමක් ලැබෙන් නමුත් යම්කිසෙන ගිහිගෙදර ඉඳගෙන හරිය මුත්සාක කන්න ඕන ඒ අත් ඒේ උපකාරයක්යෙන්න වජන ධර්මියාව බෝධ කරගන්ඩ කෙනෙක් ුත්හ රදි කොච්චර වඋනත් අපට අමාරුවෙන කිලෙස්සෙනවනේ තවිදයයි කියනවා ගිහි අයයි කියනවා කොච්චර උනත් අපට රාගෙන් පිච්චෙනවා දේශයෙන් පිච්චෙනවා මොන උනත් අඩු පාඩු පේවා සාධාරන සාධාරන වැන්න දඟලනවා එළඟට අපි සිවපසය කනතන් මේ ජීවත්යෙන්ට වශ්‍යා ද්‍රව්වය හැලහැ ව බවත් කියනවා ඉළඟට රකින පදයන් ගැන ඒවත් එ යමුමනුරුස්සණ ගාතිය ඇති වෙනස බහවවල් එකැන් විද්ධ විදිහට තමන් විවිධ සංකල් පොස්සේ කොට වෙල සාධාරන සාධාරණය ඔස්සේ මෙන්න මේ ජීවත්වීම කියන කාරණාව නිසාේ ධර්මයටට බැරගි ලතියනවා. මොකදඒකට හේතුව හැමවෙලේම ධර්මයට එනවා කියලා යමු ල ති බුණත් මංඟරබට මුලිින්කිවගේ ලෝකේ තියෙන ක්‍රමයමයි අනුගමනය කරන්නේ ධර්මය තියෙන තුළත්. ධර්මයට ආපත ැදි හික්මෙන ක්‍රමයම වෙනස්වෙන්නට ඕන. එකට දර්සනය සුවිසුද්ධවීමේ ප්‍රතිපදාව මූලිකුවෝ තියෙනට ඕනේ. දර්සනය සුවිසුද්ධ වීමේ ප්‍රතිපදාව මූලිකව නැත්තම් මුකද වෙන්නේ අර විදිහයට සාධාරන සාධාරණය යහපතතා හපත හොඳනා අරක කියන මෙන්න හැල් හැප්ින් එක්කම තම ජීවිතය ගත කරන්නේ. ොදැඟහෙනනං මේ අධිපතික්කම කියන කාරණාවක්ක හිතන්න පෙළඹෙන විදිහක් පෙන්නවා අත්තා අධිපතියේ තමා කියන කාරණාව අධිපතිත්වය කරගන හිතන විදිේ. එකන් තමා කියෙන කාරණාව හිලකි යම් සිද්ධියයක් අල්ලගෙන ම ඉන්නවා කියන කාරණාවත් එක්ක. එතකොට යම් භික්‍ෂුවක් අරන්නකට ගිහිල්ල හරි රුක්මුලකට ගිහිල් හරි සුංඥාරකට ගිල් හරි මින්න මේ විදිිර කල්පනා කරන්න පටන්ගන්නවා. මොකද කල්පනා කරන්න මෙ තමන් විද වන ජීවිතයේ පිළිබන්න අපි තම විද වන ජවිතය පිළිබඳව කල්පනා කරමින් අද ගොඩක් කිලාවට සංවේගයට පත්වන කරණා ගොඩාක් කඩුයි. එතකොට එනම් සංවේගයට පත්වෙල වීර්රයක් ඉදිරි පත්වෙන විදිහයි මේක පෙන්න්නන්නේ. මෙ එෙම ප්‍රත්වේක්ෂා කරනවා කල්පනා කරනවා. නකෝ පනාහන් චීවර හේතු අගාරස්ම අනගාරයන් පබ්බජිතෝ. න පින්ඩ පාත හේතු න සේනාසන හේසු ඉති බවා බව හේතු. මකට මේ කියන්නේ. මම. සිවුරු හේතු කරගෙන ගිහි ගෙදර අතහැරලා පැවිඩියුණේ නෑ එක කියන්නේ සිවරක් පෙරවීම ඇඳුම කෙනෙන මේක හොඳ නෑ මේක ඉරිලා මේක ලස්සනයි මේ හැඩේ හරිනෑ මේ කරදි මේක ඇදයි මේකකු දයි කිය කියා අර තමන් අධින වස්ත්‍රය පිළිබඳව සිව්ර පිළිබඳව ඒකේදේ හේතු කරගෙන ත ඒකම ඇද හොය හොයානම් කෙනෙක් ටයුතු කරන්නේ ඒකෙනාටමින් පැවිදි ජීවිතය කෘතිවෙෙන නෑ. සිවුර ඇඟට දාගන්නේ ජීවත්වන්න තැනද ජීවත්වෙන තැනද විලි වහ ගැනීම කියෙන කාරණාවට. සීතන මහා ගැනීම කියන කාරණාවට. මෙන්න මේකටයි ඇඟට වස්ත්‍රයක්ද දාගන්න ඒ වස්ත්‍රයත් ඇලීම කියෙන කාරණාවෙන් තොරයි. තොර වෙන විදිහට කසට වස්ත්‍රයක කහට පෝපු වස්ත්‍රයක්නෙ. අද ගොඩා කියලාවට සිවර පඩුපුවන්නේ කැතවෙන්නද ලස්සන වෙන්නද. හොදර බැලෝත් අද සමාජයේ සිවුර පඩුපුවන් ලස්සන වෙද. කැතවෙන්න නමි. හැබ යතහත්තවාදව සිවර පඩුපුවන්නේ කැතවෙන්න. ඉරඟට කෙස් බාන්‍ය අපි ලස්සන වෙන්නද කැතවෙන්නද. කෙස් බානය අද හාරි ලස්සන තම් මුස්පේන්තුවෙනි හරි ලස්සනවෙන්න බණබැ කෙස් බාන්නනද කැත වෙන්න. පාත්තරේ පුච්චන්නේ ද ලස්තන්න පොලිස් කරන්න. ලස්තල දිලිසන්න. දැ එතකොට එතනද කියවෙන්නේ මේ ජීවත්වෙන්න එදෙන කාරනා ටිකත් තා මර ගිහිගෙතර ගතියමනි ජීවත්වෙන්න ගන්න කරුණු ටිකත් මේ ඇඳුම් අඳන සිවූර ගන්න දානය ඉන්න කුටිය මෙන්න මේවා රැ අද ගොඩකිලාවට සිවූර කුටිය දානේ මෙන්න මේ තුන ඒක මුල් කරගෙනම කටයුතු කරනවා මොකද හේතුව අර ජීවත් ගිහිගෙදර ජීවත්වයද හිතපු විදිහ තාම හිමමයි මේකුටේ මෙහිම ඇදයි මේකෑම ප්‍රිය නෑ මේක අපපිරියි හරියට කෑම නෑ මේක මට කණ්ඩ හොඳ නෑ මේකුටියේ බෙන්න්න මේ විදි අඩුපාඩු තියනවා නැ මේ හැම එකක්ම මොකරද ජීවත්වෙන් ජීවත්වවෙන්නේ සතුටින් කාමී භුක්තිදීද සිවර තුලින් කාමකම් සැපය බුක්තිේදිනවා කන ආහාරය තුළින් කම් සපය බුත්වීදිවා ඉන්න කුටියේ තුළින් කම් සපය බුක්තිදිනවා යම් කිසි දායක ඇත්වෝ හොඳ සිවුරු පූජ කරන්න පුළුවන් හොඳ ආහාර පූජ කරන්න පුළුව හොඳ කුටසිේෙන හඳල පජ කරන්න පුුවන් ඒක ඉන්නවා කියන එකයි අපි ඒක ඇදකුඩ හොය හොයා කරනවා කියන කාරණාවයි අතර අන්න ලොකූ වන්න සත්තියනවා එක එ ගිහි ගෙදර හිටපු විදිහටම ඒ ශෛලියම ඉස්මත් වෙලා තියෙනවා කියන කාරණාව. එදකොට කරුණු හතරක් තවකාරණාවක් කියන එකන්නේ යා කල්පනා කරන මම සිවරු හේතුවයෙන් පිණඩ පාත් සිවරු හේතු කරගෙන ගිහිග අතහැල මහන වනේ නෑ පින්ඩ පාතේ හේතුරගෙන ගිහිග අහැල මහන වුනේ නෑ කොටිසේනාසන හේතු කරගෙන මම ගිහිග අතහැරල මහන වනේ නෑ එවගේම තම ඉන්නකෝ පණහං ඉත්ති බහව අනත්ඉ භවා භව හේතු අගාරස්මානගාරයම් පබ්බයත. මෙසේ වෙන්නට ඕ මෙසේ වෙන්නට ඕනෑ කියලා. මෙසේත්තේවා මෙසේ එත්තේවා. ඇ මෙසේ පවතිීවා මෙසේ පවතිීවා කියන කාරණාවට මම මහන වනේ නෙදැන් අද ගඩාක් බලන්න මේ ධර්මය හැසිරෙන්ඩනවා කියලා සහ මහනවෙච්ච තැනදී. මෙිහෙම වෙන්නට ඕන මේ කාරණ මේ විදිර වෙන්නට ඕනේ දැන් අපි සාධහරණ අසාධාරණ යහපතා යහපත හොඳ නරක මෙන්න මේවා ඔස්සේ මොකද වෙන්නේ අපි කැමති මේ මිහෙම වෙන්නට ඕන එක මෙහෙම වෙන්නට ඕන ඒ කාන්ත කරලා එකකට රිඟගෙන අපිටයුතුක නවා ඉති බව බව හේතු මෙසේ වෙන්නට ඕන මෙසේ වෙන්නට ඕනෑ කියලා හැම විලේම තියනෙ මකක්ද හැම විලේම තියෙන්නේ ලෝකයේ තුළ තමන්ට කොටුවේ චෝන විදිහක් එක්ක ජීවිතය දකිින් ඕොන විතිය. ඔය කාරණමය තියෙන්නේ. දැන් එදකොට ලෝකයේ යම් කිසි කාරණාවක් සිද්ධ වනාට පස්සේ ඒක සිදුවනය කොහොමඳ කියලා හොය එකනෙම එකරන්නේ. යම් කාරණාවක් වෙන කොට අන ඒක වෙන්න හොඳනැ එක මෙහිම වෙන්නට ඕනේ තව කාරණාවක්නකට අන න ඔක ොහොමල් රිගෙනකො මෙහි වෙන්නට ඕන එදකොට හැම විලීම මොකද හොයන්නේ එක කාරණාවක් කෙනකොට ඒ එක නතු වෙන එකක් වෙන්නට ඕන. තමන් කැමති විදිහටම යම්කාරණාවක් කටවිතු කර ගණඩ ඕනක මක් තමයි ගොඩාකිලාවට තියෙන්නේ. ඔහොම ජීවිතයේ තියෙනවද නැද්ද කියල බලන්න. ගිහිඇත්තන්ටත් ගිහි ජීවිතයක්ක බලන්න පැවිදි ඇත් පැවැදි ජීවිත එක්ක බලන්න සිවර මුල් කර ගෙන සිවරත් එක්ක ජීවත්වය සිවර අදකුද හොයමින් ඒකේ ලස්සන කරගෙන ඒ එකත් එක්ක ඉන්න මොන ගතිය එක අලංකාර කරගෙන. ඟට කුටිය සේනාසනය කියන කාරණාව ලස්සන කරගන අලංකාර කරගන ඒත් එක්ක ඒ වින්දනී ඉන්ඩුවෝනකම ගටිය ආහාර කියන කාරණාවක ආහාරයත් එක්ක තමන්ට තමන්ට කැමති විදිට ඒ ඉන්දනී ඉන්දුවන කියන රණාව. මෙසේවේවා මෙසේවේවා මෙසේත්්‍යවා මෙසේත්‍රයවා කියන මේ තමන්ට පවතින විදිිතියෙන මෙසේ පැවැත් මෙසේ පැවැත්ම එකන් තමන්ට යම් කිසි විදිියක පැවැත්මක් ඕනෑ අන්නේ විදදිේ පැවත් තමයි තමන් කැමති. මේද අප පිතමකු යම් ස්ථානයකට එන්නකට හෝ පිරිසක්ක කැසු කරනකට එය මෙහම ඉන්න ඕන ඔය කරුණු වන්න බෑ ඔ එක ඔක්කො මේ විදර තියන ඕන මත මේ දිර වෙන්න ඕන ඔය කරු ෙන්න්න බෑ. ද මෙන්න මේ විදිහයට දෙයක් ඉස්මතු වෙනවා කියන්නමකක්ද. ඒ තියෙනෙම අර ගිහි ජීවිතය එහෙම නැත්තං විමුක්තියක් නොසොයන්න චින්තනයක් සහිත තැනදි තියෙන අදහස්. ද විමුත්තියක් ො න මෙහිෙම පවතින් ඕන මෙිහිම පවතින් ඕන කෙක්ොන. ඉමුත්යක්ක්හය න ිහිම පවතින් ඕන මෙිහිම පවතින්ට ඕන කිෙක් නෑනෑ. මෙිහින් පවතිනවා කියන එක මොකක්ද කියන කාරණාව හොයන තනති අතහත්වවාද ඉමුක්තියක් කිමත්ව. ඉන්ස හොඳ තේරුම්ගන්න විමමුත්්‍යයක් හොන සඳ ිහි පවතින් ඕන මෙහි පවතින් ඕන කියනස භාවයක් එන්නේ නෑ. මෙන්න මේ විදියට ආවට පස්සය කිය මෙම කල්පනක න මෙමසනෝ දැන්ගුන ගේ ජවිත හි මේදදිලා සිවුරු සේනාසන දානය කියන කාරණාවක්ක ජීවිතයේ දදිලා මෙිහමෙන්වන මිහිම වන්න ුවන මෙිහි පවතින්න්නවන ිහිම පවතින් ඕන කිය රනාවක ජවිතේ දදිලා එයා මෙහෙම කල්පනා කරනු අපිච්ච කෝම් මි ඕතිින්න් ෝ ජාතියා ජරා මරනයන සෝකෙහි පරිද දේවේ දුක්කෙහි දොමනසේ උපායාසෙහි දුක්කෝ තිින්නෝ දුක්කෝ දුක්ක පරේතු අපේ වනම ඉමස්ස කේවලස දුක් හන්ඩස් අන්තකිරියයාය පඥ්ඥායේතා ට අන්න පැහැදිලි කරනා. මොකදද පැහැදිලි කරන්නේ. මම, පැවිද්දට පැමිණි ඔය කරුණු නිසාන් පැවිද හමිණි මෙසේ වන්න ඕන මෙසේ ෙන්ඩ ඕන කියන කාරණවක්කන්න අන්න රණන්න අරස්වාමන් වහන්සෙලං ගන්න පැවිදිුවෙන්න්න ඕන ඒආරණ මහිම හද්ඩවන. ඒ ආරන් ඉන්නගේ මිහිම සංකල් පැති කරන්නට ඕනේ ඒස්වාමින්න් වහන්සසිලක් එහම මදහසත්වයෙනවද නෑ 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 නෑ. නිදහස්සෙන්ඩයි මහනවෙන්නේ. එදවට අන්නයා කල්පනා කරනවා මං ඒ හේතු කරගෙන නෙමේ මෙහන වුණේ. මම මහන වුණේ කුමක් හේතු කරගනද. මේ ගිහිගේ නික්මෙන ගිහිගේ නික්මම පැවැදි බවට පත්තුනිේ මේ ජරාවෙන් පීඩි දෙවෙලා. ජරාවෙන් මැඩගෙන මරණය කනා යමු වෙන සෝක වැලපීන් දුක් දොම්න්නස් කියන මෙන්න මේ වගින් පිීඩාට පත් වෙලා දුක්ක දම්න්නස වලින් දැඩි පිඩාවකට පත්වෙලා. මම මේ දුකෙන් නිදහස්වීම දුකින් නිදහස්සීම කියන කාරණල් හැම දුක අවසංකිරීම කියන කාරණාවට යොමුුවෙනවන හොඳයි කියලයි මහන වුණේ. දැන් එදකොට දුක අවසංකරන්න ඕනෑ කියලා මහන වෙලා හිට මකද කරන්නේ දුක වඩාගන්න උත්සාහ කරනවා ගැනි ලස්සන සිවුරු හොඳ කුටි හොඳ ආහාරපාන මෙහ මෙහෙම පවතින්න්න ඕන මෙහෙම පවතින් ඕෝනෑ කිය කියා දුක ලබා ගණ්ඩ උත්සහයි මහන වනා වගේ හිතෙන්නේ. එහෙම එහකර නමයි මහන වනේ සම්පූර්ණයෙන් ගිහිගේ අතහැල්ල මහන වනේ දුක කෙලවර කිරීම කියන කාරණනා මුල් කරගෙනමයි. අන කල්පනා කරනවා දැම් සංහයේ ගැකඇති කරගෙන කල්පනා කරන්න. ඇයිඒ. දැම් ප්‍රමාදයි. ොකක් කියද ප්‍රමාද අනේ මේ සිවර පොරුවන්නෑ ඉරිලා මේ සිවර පාට ගිහිල්ලා මේ සිවර දැන් හොඳවටම දිීරලා අදනං ගත්තා ආහාරය හොඳනෑ අද දානය හරි උස්නයි හරි සීතලයි මට අදට බඩපිරුන්න දැම් බඩපිරල වැඩි දෙැම්මල් එඩරුවෝක වැඩි අද කුම ගුටියේ මෙින්න මේ ඇැයි බණ්ඩොකම ාසු න මේ එක හරිට හදරනෑන මෙන්න මේ කාරණාව වඩුපාරු ද මොකදදමි දුකෙනි දහස්සෙනද නෑ ඊළඟට හපමකක්ද දැ මෙහෙම පවතින් ඕන මෙහෙම පවතින් ඕන මේයි මෙහෙම වන්නඩ ඕන මෙන්න මේ දවල් මෙහෙම වෙන්ඩ බෑ මෙන්න මෙහෙම වෙන්නට ඕන දැන් මොකද මේේතියන මෙහෙම වෙන්නට ඕන මෙහෙම පවතින් ඕන කිය එහෙම හනවෙල වගේ දැන් ඔන්න ඔය කාරණාව ඉක්ම වීම හ සීකරන්න කියෙන මම ගිහි කිය අත් ඇල මන වනේ දුකෙෙන් ජරා මරණීම් පීරිිත වෙලා ගිගේ අතහැල්ල මහන වනේ මේ දුකයි නිදහස් වෙන්නට අයි කියන කාරණාව. අහංචකෝ පණ යාදිසිගේවා කාමාකාමා පහ පහනා අගාරස්මා අනගාරයන් පබ්බජිතෝ මම ගිහිගේ අතහැල්ල මහන වනේ යම් කිසි විදිියකින් මේ කාමය හැරල මං ගිහිගේ අතහැරල පයදනාද එබඳු කාමයන් වෝ ඊට වඩා කාමයයක් ලබාගන්නවුවකින් හැගීමන්නෙම එක කියන්න කාමය කියියමකක්ද කාමය කියලකි විෂ්ට කන්ට මනප ප්‍රිය මනාප ස්වරූපය සංකල්පමිය රාගයකින් එල්ල ඉන්න එක රූප සද්ද ගන්ධ රස පහස කියන කාරණාවස්සේ සංකල්පයෙන් බැදිල ඉන්න එකටයි කාමය කියලා කිවේ දැගෙතකොට මම ගීගී අත හැරල මහන වනේ ගිගෙදර වගේ තියෙන කාමයන්ටෝ ඊට වොඩා ප්‍රණීත කාමයල් ලබා ගන්න නිවී නොව දැන්ගතකොට ලබාගන්න මුකක්ද එක්ව ගිහිගෙදර තියන තිබවා ගේම කාමේස භහයව එං ඊට වඩාදේවල්ද මෙන්න මේ රූප සද්ධ ගන්ධ රජ පහස කියන දෙවල් දැඩනකොට සංකල්පමී වශයෙන් ඒ පවත්වන්නට තියෙන හැඟීම එනකොට මෙන්න මේක එක තමයි දැම්ම මහනකමී කටයුතු කරන්නේ අනගායන් පබ්බජු තාරිසිකේව කාමී පරියේසයේ තව පාපීත් එකන්නේ යම් කිසි කෙනෙක් තමන් කාමය හර දාලා ගි හිගතැන මහන්නනවේ බඳ කාපයන් හරි ඒට වඩා ඉතා ආමක කාමයන් හරි හොෙනවන එයනං මට සුදුසු දෙයක් නන්න ොවී. ඔන්න දැන් තමන් තමන් ගැන හිතල කල්පනා කන මගේ ගටියයමද මගේ ගතිය සැමනත්යක්. මගේ ගතිය විමුක්තිය හොෙන ගතිය. දැන්හෙනම් මේ ස්‍රමනත්වයකට මේ විමුත්්‍යයක් හෝන ගතියකට ගැලපෙනවද කාමියහොය එක. සංකල් පමිය පැවැත්මක ලැඟගෙන රිංග ඉන්න ගැලපෙනවාද. කියලා තමන් සංවේගයකට පත්වවෙන්නට ඕනේ. ඕකපිරනමද කිය බලන්නටට තමන් සංවයගට පත්තෙන්ද මේ කාමයයක් නෙක් ඉන්න කොට ඒකාමයන් ලැගෙන ඉන්නකොට තමංගේ සංවේගියන් එන වදය කියලා නමේ තං අස්ස පතිරූ පන්ති ඒක මටත් ලැබෙන හොඳ සුදුසුපතිරූපයක් එබඳු දෙයක් මට හොය කාරණාවනා හුදුස දෙයක් නොවෙයි අන්න සෝඉති පටි සංචික්කති මෙහිෙම ඔහු නුවනින් කල්පනා කරනවා. දැන් ජීවිතයහෙනම් ගත කරද්දී. එයා එහෙම කල්පනා කරන්නට නැත්තක ඉබේ හැද න්නේෙනෑ මට මේ කාරණාව සුදුසුනේ මංවගේ චරිතය කරම සුදුසුනේ. මම ගිග ඇැලාම මේ ශ්‍රමත්තයක විල්ලයි ොද මුක්තියක් හ ැවිල්ලයි හෙන මංවාගේ චරිතයකක ගැලපෙන්න එක කල්පනා කරන්නටට අ හම නුවින් කල්පනා කරන්නකට මොකද වෙන්නේ ආරද්‍යධංකෝපනයේ විරියම් භවිෂද අසල්ලීන නොහැකිලවුණු වීර්යක් පටන් ගත්තා වෙනවා. හැකිලෙක්්ිනති වීරයක් පටන් ගත්තා වෙනවා. උපට්ටට සති අසම් මුට්ට සිහිමුලා නොවී එළඹ සිටි සිහිියයක්. එලබ සිටි සිහකිින් යුක්ත වෙනවා එදොර සහ හැමිලි මුක්තිර මොකද සිවරට ආස කරනවද සිවරය එක පවතින්න කැමති සංකල්ප මේ වසෙන් පින්ඩ පාත කැමතිද එමත්තන් ඉන්න කුටියයක් සකල්ප වසයෙන් ඉන්න කැමතිිද එහමනත්තන් මෙසේ පවතිවා මෙසේ පවතිවා කියන කකානාවහකංකල්පෙන් ඉන්න කැමතිද මෙන්න මේ එක්කට මක දැ ජීවිතය තියෙන්නේ එකට මම ගිහිගෙදර හිට පු කාමයම්මන බුක්තිය දෙන්නේ ඇතං ඊට වඩා කාමයම්මන එහෙනම් මේ කරණාවන සුදුසුවවෙන්නේ නෑ කියලා අ අන්න වීරයක් පටන්ගත්ත වීරයක් ඇති වෙනවා හැකිලිච්චි නැති. එක වීරිය පටන්ගන්න නොකට දෙන්න ඒවිදිිය ලඟ ගැනීමක් සිදුවෙන්නේ නැතිවෙන්න. ඒවිදිිය කාමයයක් හොයන්නේ නැතිවෙන්න වීරයක් පටන්ගන්නවා පටන්ගත්ත වීරයක් ඇතිෙනවා එවගේ සිහියක් කලබෙන උපට්ටිතා සති අසම් මුටතා. සිහිමුලා නොවිච්ච එළැඹ සි සිහියක් වෙනවා. පස්සද්ද කායෝ වසාරද අන්න මොකද වෙන්නේ කය සැහැල්ල වෙනවා. කය අ අසහැල්ලුය දරත තියෙන අය සැහැල්ල වෙනවා. සමාහිතන් චිත්තං ඒකක් ගන්ති අන්න සිත එකඟ වෙනවා. සමාහිත වෙනවා. සෝ අත්තානංචේ අධිපතින් කරිත්වා තමාව තමන් කියන කාරණාවන්න ඔහුට මොකක්ද වනේ. තමන් කියන කාරණාව අධිපටිකරගෙන මොකද කරන්නේ. අකුසළම් පජහති අකුසලේ ප්‍රාණය කරන කුසලම් භාවේති කුසලේ භාවිතා කරනවා සාවජ්්‍යම් පජාති වැරදය දුරු කරනවා අනවත්්්‍යම් භාාවේති වැරදසිදේ භාවිතා කරනවා සුද්දන් අත්තා නම් පරිහරන්ති සුද්ද වූ ආත්මයක් පරිහරණය කරනවා ඉඩං ඔෝචති බික්කේ අත්තාධිපතේ යම් මෙන් මේකට කියනවා තමාධිපතිකරගෙන ඉන්නවා කියන එක. දැංගතකොට මේ ලෝකයේ තමන් ඉන්න තැනදී තමන්ට සංවේගේ ඇතිකරව ගන්න තමන් සංවේගයෙන් යුක්ත කරගෙන වීරය පටන් ගැනීමට මේ කාරණා භාවිතා කළ යුතු වෙයිද නැද්ද මේ කාරණා භාවිතා කරන්න ඕ නැත්තං අර ඔහේ නිකම් පන්රැලවගේ යන්නදිල හරින්නේ නෑ. නක යන්නන් වාල අන්න දීල හරින්න ද මේ මේ කියන්නේ කාටද මේ කියන්නේ භික්‍ෂූන්ට එෙන භික්ෂුවෝක චරිතය ඔන්නඔේ විදියට සංවේක ජනක වෙන බවක් ජීවිතය ඇතිවෙනට ඕනනේ තම ආධිපතිිකම කරගෙන මකෙල් දෙයක් නෑන මට ගන්න කියල් දෙයක් නෑනේ හැබයි අර අර වැරජ දේවල් කර කරන්න. මම කියල දෙයක් නෑන මට ගන්ඩවන කියලයක් නෑෙ මට වන දිර පවත්වන්න පුුවන් කෙ දෙයක් නෑන ආත්මයයක් කියල දෙයක් නෑ මේ ඔක්කුම අනත්‍යයයින මේ කියලා ධර්මයකුත් තිකෙන ගන්නවා. එහම හිත තින්න හැබයි සිවරක් ප්‍රශ්නයක් වුණ ආට පස්ස දානිි ප්‍රශ්නයක් වුණනාාට පස්ස. තැන කුටිය ප්‍රශ්නයක් වුනාාට පස්ස. මෙසේත් පවති මෙසේත් පවතිීවා කියර මොනමොනෝ හරිඔන්න අල්ලගන්න කොටු කරගෙනමු කළ වෙන්නේ. එය අල්ලගන්න කොටු කරගෙන ඒ එක්කම වාසයකන් හැබයි කතා කරන්නේ හිතන්නේ කල්පනා කරන්නේ ඒවා කටයතු කර අනිත්‍ය ගැනලු. ඒ කල්පනා කර අනාත්මය ගැනල මේ නාත්මයි මේ වානිත්‍යයයි මේ මේවාගේ ෙවල් හටගන්න හැබයි ඒ වුණනාට. ජීවිතයේ තියෙන්නේ නිත්‍ය අත්තකන පදනමක් එක්. එහෙනන්ඒ යෙදුන කාරණ එහම නැතන් ජීවිතයේ මේ යෙදෙන කාරණ පිල්ි බඳව එහෙම කල්පනා කරන්නකොට ඔන්න වීරිය පටන් ගැනීමක් එෙනවා. නොහැකිලුුණ වීරයක් පටන්ගන්න. වීරය පටන් ගන්නවා මොකල් දෙදකොට ද මොකරද වීර පටන්ගන්න මේ කියපු කාරණ තුළ නොවවෙෙන්ද. එකැන්නේ සිවුරු සේනාසන ආහාර, මෙසේ වෙන්නුවන මෙසේ පවතින්න ඕන මෙසේ පවතින්න ඕන කියන කාරණාව ඉක්ම වන විදිහට එළඹ සිටි සිහයක් වීරයක් සැහැල්ලුවක් සමාධයක් එකඟ භාවයක් මෙන්න මේස භාවිකට යනවා දැන් තමන් තුලින් තමන් සංවේගයක් ඇතිකරගන්න විදිිය එනම් මෙහෙම ක්‍රමයක් ශාසනය තියනව නැත්තැන් ඔක්කුම අනාත්මයි සියල්ලම අනාත්මයි කිය කියාමොකද කරන්නේ තමන් ඔහේ අරටික කර කර ඉන්නවා අනාත්මයි අනාත්මයි කිය කියා අනි කතා කරන ධර්මයත් අනාත්මයිලු කතා කරන දේවලුත් අනිත්‍ය අයිලු ඒ වනාට ව දේවල් සිදිවෙන්න නඟ ඕන නඇත්ති මොකක් එකද අන්න අත්ත විදිහයට කාමවන් ඔලට සාපේක්ෂ විදිහට එහෙම වනාන ඒ ජීවිතයේ ගතහත්තවාදී පැවිද්දක් එකදන්නේ දැම් බලන්න සැබැහැවටම ගුරුවරයකුට යම් කිසි කෙනෙක් අනුගත වෙච්ච ජීවිතයක් තියෙනවන යාගේ ජීවිතයේදී සිවරක් හොයන්නත් ගරුවරයට කියන්න ඕන. ඊළඟට කුටිසේ නාසනයක් පිළිබඳව වෙනම හොයනවන වෙනම කට යන්නවනක් එකත් ගරුවරයට කියන්නට ඕන මේ සෑමදයම් ගරුවර ඇත්ේ පතිබද්. දැන් ඒයාට හිතන් නිඩක් තියෙනවන නෑ යම් දෙවල් මෙසේ පවතින් වන මෙසේ පවතින්න්න ඕන කියලා හිතන් ඉඩ දීවන හිතන්න ඉඩනෑ අන්න එහෙම ජීවිතයයක් තියෙන කෙනා බලන්න ප්‍රයෝගි හුරුරනර මූලික හික්මීම කියන කාරණාව මාන්ට කොටුවච්ච රමකින් තොර මූලික හික්මීමක් කිස්මතු වෙලායිවා මෙන්න මේක තමයි පලවෙනීම ක්‍රමේ තමාව දමනය කරන්නාව එම තම්ම යමක් අධිපති කරගන ඒකට අනුව දැන් තමාව කියලා කියන එත තමා යොමවෙච්ච ගතිය අන්න අල්ගතන යම මොක්ද මොක් එකද ජරාමරණයෙන් පිරිිතු වෙලාන්නවා එ මේක නික්මුවනින් සිද්ධියක්කද මේක අල්ලගන ඒ සිද්ධිය අල්ලගන දැන්කරන කරනු වැරදි ැ ඒ සිද්ධි අල්ලගත්ත න අ ඒකට අදාළ කරුණු වෙන්නට ඕනැනි එනම් කරන කාරන වැරදි අර චන්දයෙන් චන්දය ප්‍රහාණය කරන වගේම සිද්ධිය ඒ වගේමයි එතකොට එහෙනම් ඒ කාරණාව සිද වෙන්නට ඕන ඇති වෙනකාරනාව සිතුවෙල හරි න ජීවිත අන්න ඒක තමයි පලවෙනි කාරණාව රනවාහද ගොඩක් සංවේගති වෙන තවල් දුශාල සංවේගති වන කාරනවා ම් ලෝකධිපතය කියන කාරණවා කතංච භික්කවේ ලෝකකාආධිපතය ඔන්න ලෝකකාධිපතය කියන කාරණ විග්‍රහ කරනවා ඉ භික්කවේබික්කව අර්්‍යතවා රුක්කමූල ගතවවා සුංඥාරගතවා යිති පටි සංචික්කට මහණෙනි භික්ෂුවක් මෙන්න මේ විදිහයට අරන්නක එකට ගිහිල්ලා රුක්ෂ වනකට ගිහිල්ලා හිස්තනකට ගිහිලා මෙහෙම නුවනින්තු කල්පනා කරන්නට දෙදෙනවා නකෝ පනාහන් චීවර හේතු අගාරස්මමා අනගායම් පබ්බජිතු ම සිවරු හතු කරගන ගහි ගත හැම මහනවුණේ න්නෑ. මම සේනාසන හේතු කරගන ගහිගත හැල මහනවුණේ නෑ. පින්ඩ පාති හේතු කරගන ගිහි ගත හැල මහනවුණේ නෑ.ඒවගේන්න ඉති බව බව හේතු අගාරස්මානගාරයම් පබ්බජිතු මෙසේ පව මෙසේ පවතිීවා කියෙන කාණාව හේතු කරගන ගිහිගතහැල මහනවුණේ න්න අපිච කෝම ඕතින් වෝ ජාතිය ජරා මරණයන සෝකහි පරිදේවේ දුක්කෙහි දොමනන්සේ උපයාසෙහි දුක්කෝතිින්නෝ දුක්කෝ පරේතුව අපේ වනාම ඉමස්ස කෙවලස දුක් කන්දස අන්තකිරියා ප්ඥායේතාති දුකින් පීඩිත වෙලා ජරාමරණින් පීඩිත වෙලා සෝක වැලපින්හලින් පිරිිත වෙලා ඒ ඉක්නොවීම කියන කාරණාව දුක කෙලවර කිරීම කියන කාරණාවටයිම පැවිද්ධටියමුණ අහංකේව කෝ පණ ඒවන් පබ්බජිතෝ සමාන කාම විතක්කං විතක්ක මෙන්න මේ විදිහට ඉන්න භික්ෂුව තුළ කාම විතර්ක විතක්ක වෙනවා. කවුරු තුළද වෙන්නේ දැන්ගන්න ගිහිගේ අතහැල්ල මහන වෙච්චන තම්මේ ධර්මයක් හොයන්න ජීවිතය යමුුවච්ච කෙනෙක් ජීවිත තුළ අන්න කාම විතරකයක් විතර්ක වෙනවා. ව්‍යාපාද විතර්ක විතරක වෙනවා විහිංසා විතරකයන් විතරක වෙනවා දැන් කලින්න එකේදී පැහැදිලි කරේ මොකක්ද අර ඉන්න ගතිය ඉන්න ගතිය ඉන්න ක්‍රමේ වැරදි මෙහෙම ඉඳලා හරියන්න නෑ කියලා එතනති පැහැදිලි කරා දැන් කියන කාරණාව තියෙන්න්නේ මොකක්ද විතරකයන් කාම විතර්ක කරනවා ව්‍යාපාද විතර්ක තියෙනවා විහිංසා විතරක නැම් ඔන්න බලන්ඩ අපට මොනවාහරි දැක් හම ආස හිතෙන්ෙන ඒක්කම යොමු වෙන ගතිය ඉළඟට ව්‍යාපාදේ පොඩ්ඩක් ඇත්නම් ගටෙන ගතිය. තරහ යන ගතිය, අනුන්ගේ වැරදි දකින ගතිය. මෙන්න මේ කාරණ එනවානි දැම් මෙන්න මෙහෝ ජීවිතය දැන් තියෙන ොකක් කර ඉවරලාද ගිහිගේ අත හැරයේසිේ උරුුවෙනුවනොත් නෙමේ. ඊළඟට ගිහිගේ අත හැරයේ. කොටය වෙනුවෙනුත් නමේ ගිහිග අතහැේ කෑැම වෙනුවෙනුත් නමි. මෙසේවේවා මෙසේවා කියෙන කාරණාවක් ලබන්ඩක් නෙමේ ගිහිග ඇත හැර. දුකින් පිරිත වෙලා දුකෙන් නිදහසන්ඩයි ගිහිග ඇතහැරි හැයි දැම් මකද ව කාම විතර්ක කරනවා ව්‍යාපාද විතරකයේ දෙෙනවා විහිංසා විතරකේ දෙෙනවා දැම් මෙන්ුවේ විතරකය දෙවා. එහෙම විතරකයදෙන කොට විතක්කේයේ. මහාකෝ පනායන් ලෝක සන්තිවාසෝ. අනදන්යා කල්පනා කරන විදිනිමේ කියන්නේ මේ ලෝකයේ වාසස්ථාන කියනෙ එක විශාලයි ලොක වූ වාසස්ථානයක්. මහන්තස්මින් කෝපන ෝක ස්‍යවාසෝ මේ මහන්ත වූ ලෝක ස්භාවේ තුල සන්ති සමන බ්‍රාහ්මණ සමහර සමන බ්‍රාමණුවර ඉන්නවා ඉද්දිිමන්තෝ ඉදදිමත් දිබ්බචක්ුණ දිබ්බ චක්ුව එෙන් යුක්ත පරචිත්ත විදුුණෝ අනුන්ග හිද්දකින. කට දැන් සමන ්‍රහමනුරින්වා බ්‍රහමණ කෙනෙක්වෙන්න පුළුවන් නැත්තන් දිවි කෙනෙක්ඉන්න පුළුවන් කවුරුුවරන්න පුළුවන් අනුගේ හිද්දකිනවා. දැගොන මේ ලෝකයේ අයකි සැභාාවේ එතකොට ලෝකෙ බහහි කලපනා කරන්න මේ ලෝකේ ඉන්න මෙන්නෙම නුගේ හිද්දකින්න පුළුවන් අයි. එතකොට ඒ දිමත්තුවූ අයඉන්නවා තේ දූරතෝ පස්සන්ති අන්නේ අයම දුර දුර ඉන්න අය දකිනවා. සමීපයේ පැනවීමක් නැතිවුණට එකයා සමීපය ඉන්න බවක් නොවුනට දුර ඉතිත් ඒ කරණාේනවා හොඳර තේරුන්ගන් ළඟ ඉන්න කෙනෙකුටත් පේනවා ළඟඉන්න හි හිත බලන්න පුළුවන් කෙනෙකුට දුර හිටියත් පේනවා එයා ළඟ නැතිවුනත්යා යාග එයාට අනික් අයගේ හිත්වල සභහවන් පේනවා දන් හිවල සභාවය පේන එකත් ඊළඟට තමයි යම්කිසි කෙනෙගේ චරියාවෙන් කරන ක්‍රියාවනුත් තව කෙනෙක්කට තව කෙනෙක් මිින්ද පුලුවන්න්නේ අයු මමි කරපි කරය දැකක්දන්නේ. අයු මම වචන කතතාාවර අරහි මුණුවත්දන්නේ. දැන් ඕකත් තැන පුලුවන්නේ දැන් අපේ ඉදමත් බව විතරන ගොඩක් කියලාටත ඉදදිමත්බවයි සම්පූනෙන් තේරු ගලැකරහහිත නමුත් යම්කිසි කෙනෙකුට යායායා කතා කරන විදිෙන් යා හැසිරෙන විදිියෙන් යාගේ චරියාව සභාවෙන් ඒ ක්‍රමය තුළින්ුත් තව කෙනත් තේරුම්ගන්න පුලුවන් එතවට මෙන්න මෙහෙම අම් කිසි කෙනෙක් එහෙම අය මේ ලෝක ඉන්නවා කියලය හිතනෝ මිලෝක දැන් අපිුවගෙන මනින්ට පුළුවන් අපි ගැන අප ක්‍රමේ ගෙන අප අපි අප කටයුත් අපි ජීවිතය හිතන දෙවල් ගැන තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා චේත සෝප් චිත්තම් පචාට මේ හිටං විට දකිනවා ේපි මං ඒවන් ජාය ජානීයු අන්න මම ගැන මෙන්න මේද දැන ගත්වොත් එහෙම පස්සත බොෝ ඉමන් කුල පුත්ත බලන්ඩොක බෙන්න මේ කුල පුත්‍රයයි ගිහිගේ නික්මිලා පැවිදි වෙලා මෙන්න මේ කෙලෙස්සුලට අට වෙලා පාපක කුසල් ධර්මයන්ගේ වාසය කරනවා එකද ඉවැනි අයට අර කට්ටිගෙන පේ හමහිම බලන්න්න බවත් මේ කුල පුත්‍රය ගිහිගේ නික්මිලා පැවැදි වෙලා මේ ලාමකක් කුස ධර්මයන් ගැවසගෙන ඉන්නවනුවේ සි සිවරය ඇලීම ආහාරය ඇලීම කුටියේ ඇලීම ඇද පෙනීම මෙහේවේවා මෙහෙම වේවා කියන මේ ලාමක කාරණාව කනය මෙන්න මේ අටියමේ ඇල්ලා ඉන්නෙම අකුසල් ධර්මයන් දේවතා අපකෝ සන්ති ද්ධිමන්තතියා අදිි්පචක් වුණා පරචිත්තවිදෙනට දෙවිවරු දිවස්තියන අය ඉද්දිමත් දිවස්තියන අනිත් සමන බ්‍රාහ්මණවරු සහ දෙවිවරු. මෙිහෙම දකින්න පුළුවන් අය ඉන්නවා. එයාලා දුරහිතියත් ළඟ නොහිටියත් එයාලට මේ සිතන් සිත මෙන්නෙම දැනගන්න පුලුවන්කමක් ලැබෙනවා. එතකට මෙන්න මෙෙම දැනගත්ත කාරණම් මෙහෙම කියනවා ඒ දෙවරුත් මකක්ද කියන්නේ මේ ගීගේ ඉන්නෙක් මිල පැවිඩි වෙච්ච මෙන්න මේ අය මේ අක්කුසර ලාමක කොසල් ධර්මයන් ගඉන්නවනන්නේ. දැන් කොටස් දෙකක් කිවන සැමන බ්‍රහ්මනවරුයි දෙවරුයි. දෙගොල්ලාන්ටම පුළුවන් දැන ගන්න මෙන්න මේ විදිහට මේ කෙලෙස්සවල ඉන්නවක් කියෙන කාරන්න එකොට අපිකැ අපි හිතන්නේ අපි කෙස අපේ කෙලෙසේ අපි විතරයි දන්නේ කියලා අපේ කෙලෙසි අපි විතරන් නිම දන්නන්නේ දෙවරුදන්නවා හිදියුණු කරයි දන්නවා එතකොට හි අපි යම්කිසි කෙනෙකට හොන්න පුළුවන් ගේ චරියාවෙන් හැසරීමෙන් කරන කටයුත්ත අපි හිතන්නේ හැගි හොරා යමක් කරන්න කොට ඒ කාරණ අනික් කෙනෙක් දන්නේ නෑ කියලා සෝයිති පටි සංචික්කති හ මෙන්නහෙම කල්පනා කරනවා අමකක්ද. ආරත්දං කෝපනමේ විරියම් භවිශ්තති අසල්ලි නංගුපට්ටත සති අසම් මුට්ටා පස්තත්්දකාය වසාරද්දෝ සමාජත චිත්තන් ඒකක් ගන්ති සෝ ලෝකංච ආධිපතයන් කරත්තුවා අ කුසලම් පජහති කුසලම් භාාවේති සාවජ්්‍යම් පජාහති අනවජ්‍යම් භාාවේ සුද්දන් අත්තා නම් පරිහරතය ඉදං ොච්චති බික්ේ ලෝක අධිපතේය. වෙන කෙනෙක් තමා පිළිබඳව මෙහෙම දකිනව කියන කායන්. අවුරු මොනවාහිතුවත් අපට මොක. ඔන්නව කාරණාව නෑ කවර මුර වහද අපට මුොකෝ ඒ අද මාන්‍යයෙන් දැඩිකමින් නුක්ට හෙමහිතන ඇතින්නව එහෙම කාරණාවක් නෑ ඒ කෙන තව කෙනෙක් තමන් පිබඳව හිතන විදිිය දකිනදම් බලඩොක බදුරන් වහන්සේ සමහර සිික්ෂාපද පනවනව අනිත් අයගේ ප්‍රසාදී පිණිස. අනිත් අගේ පැහැදිී පි ක්ෂපද පනවනවා කවරු හොමුදත් පට මකෝකන කාරණාව ඉතහරයන්නේ නෑ. එහෙනම් තව ඉදදි මත්තායි අපි කරන මේ වැරද්ද මොනොහරි කරනවන්නන් අපි තුළින් අපි හැංගිලා කරන වැරද්දක් වැරදි කාරණාවක් ඒක දකිනාය ඉන්නවා. අන්න ඒක පිළිබඳව. අපි අපි තුළින් සංවේගයකට පත්වයෙනවා ලෝකආධිපතේයේ. ලෝකයේ අනිත් අයි පිළිබඳව අධිපතිකම හිතලා. යාලා ගඩිපතිත්තුවය ගෙන හිතලා සංලයකට පත්වයෙන අයියෝ මේක කරන එකෙනා සුදුසුනේ. මේ විදියට සිවුරු සේනාසන ගිල දාානය කියන කාරණා ඔස්සේ ලැගගෙන වාසය කිරීමත්. මෙසේත්්‍ය මෙසේත්තේවා කෙන කාරණා ඔස්සය ලැගගෙන වාසය කිරීමත්. කිය මෙන්න මේ කාරණයක්ක නම් ඉද හොදනෑ කියලා වීරිය පටන් ගෙන ොකක්ද වීර පටන් ගැන එකකාන හොයන්ද වන වීරිය පටන් ගැන්නවා සිහිය උපදිනවා ඒකාරණා ඔස්ස දැන් අර තමන්ටකොට ඕන විදිහයට කටයුත්තක් කරන්ඩියනිනෑ මෙන්න මේක කියනවා මකදද ලෝකාධිපති එතකොට දැම් බලන්න ඔන්න දැන් අද අපට නිතරම කියනවානි සමහරලාවට කෙලෙස් ඇවිස්සෙනවා මේවා සිදුුවෙනවා රගේනවා කාමයක්ක යනවා තරහා ඇති වෙනවා එකේක ජාතිකිවන් එකොට දැන් බේෙන් හික්වෙන ක්‍රම දැ මේවා කල්පනා කරන්න පුළුවන් දේවල්න්නේ ඒවා කල්පනා කළ හික්වන්නටවන් දැ තුන්ගෙන කාරණාවතට ලේසි හික්මෙන්ට බෑ පලන එකයි දෙවෙන එක කල්පනා කළ හික් වන්න පුළුව තුන්ගෙන කාරනාව තමයි දම් ආධිපටයේ අතමාච බික්වේ දම්ම ධිපතිය මහනිනි මොකක්ද ධර්මය අධිපති කරගෙන මාසය කරනවා කියලා කියන්න. ඉද බික්වේ බික්කු අර් ගතවා රුක්ක මුල තවා සුංඥාරගතවා යිති පටි සංචික්කති මහනෙන මහිලා භික්‍ෂුවක් අරන්නකට ගිහිල්ල රුක්මූලකට ගිහිල්ල සු්ඥාගාරයකට ගහිල්ලා මෙන්න මේ ඉදිර කල්පනා කරදි යමු වෙනවා. නකෝ පනනාහන් චීවර හේතු අගාරස්මානගායම් පබ්බජිතතු මම සිවරු හේතු කරගෙන ගිහි ගියත් හැල්ලා මහන වනේනෑ ම පින්ඩ පාතේ හේතු කරගෙන ගිහි ගඇත හැල්ල මහන වනේ නෑ මම සේනාසන හේතු කරගෙන ගිහි ගියත හැල්ල මහන වුණනේ නෑ න ඉති බවා බව හේතුව අකාරස්මානගාරයම් පබ්බජිත. මෙසේ පවීවා මෙසේ පවතිීවා කියන කාරණා හේතු කරගෙන ම ගිහි ගියත හැලමහන වුනේ නෑ. අපිච කෝමි ඕතින්නෝ ජාතියා ජරා මරණයන සෝකෙහි පරිදේවේහි දුක්කහි දෝමනසේ උපයාසෙහි. දුක්කෝ තින්නෝ දුක්කෝ දුක්ක පරේතුෝ අපේ වනාම ඉමස්ස කෙවලස් දුක් කන්ඩා සන්තකිරියා ප්ඥාඒතාති මොකක් එක්කද මහන වනේ දුකින් පීරිිත වෙලා ජරාවෙන් පිරිිත වෙලා මරණයම් පිඩිත ලා මෙන්න මේ වගින් යටගරගෙන ඉන්න තැනදී මෙන්න මේ වගේ නිදහස් වවෙන්නට ඕනෑ ඇතහත්තවාදී සත්‍යවාදී යොමුවෙන්නට ඕනෙ ඇත්ත හොයන්නට ඕනෙ මෙන්න මේ කාරණාව වෙක්කයිු. ගිහිගේ නික්මිල මහන වුණේ. එහෙනම් එහෙම ගිහිගේ නික්මිල මහනවෙච්චි කෙනා මෙන්න මේ විදිියහට යියමුුවේ නවා කොහොම දියමුවෙන්නේ ස්වාකාාතෝ භගවතා, දම්මූ සන්ධිත්තිකෝ අකාලිකෝ එහි පස්සකෝ ඕපනයිකෝ පච්චත්තං වෙලිත බෝ විඥු හිතී. දැන් ඔබ හිතන් දෙපා මම ඒකම හිතන වහෙන. එහම් බුදුරන් වහස තුනක් කියන්න ඔන්න. එකක්කිවන ඇැති ධර්මියෝ මොමි ධර්මිනයනෙන්නේ මම ධර්මී නිමීනින්නේ. කී කියා හිතුවන ඇතිනහෙනන්නේ අදබි ගොඩක්කිලාමට දංඟලන දැංඟලි ලතමයි අර අපි අපි සිදු ාාවනත්තන් කාය ඔමේ අක්කුසල විතරකයන්, අපිරුසිදු භාවයන් වෙන ක්‍රමෝලින් දුරු කරන්න දගල නිනේ. ඒවගෙන දුරු කරන්නට ඕනෙ. හැබයි නිවැරදිවම ධර්මයෙන් දුරු කරන්නටත් ඕනේ. හැබයි ධර්මයෙන් දුරුවෙනකං හිතියොත් එහෙමද සමරයව වතියනවා ලෝකාධිපත යෙන් දුරුරන්න ඕනේවා. සමහරය වත්තාාජපතයෙන් දුරු කරන්නට ඕනේ. ඒවා ඒ විදිෙන දුරු කරන්නට ඕනේ. ධම්මාධිපත යෙන් දුරුරන්නට තියෙන කාරණ අන්න, කො දම්මාලිපතඒ එකක යො වෙනකොට කොම ප්‍රතිිපදාවන් දුවනවා. භාගිත වවාන්සයක ධර්මේ ස්ක් කාතයි නැම්මේ පෙන්න මකා ධර්මය ස්භාවේ. ඒඇන්නේ තමම් පුරදු කරන්න ව ධර්ම තමන් යොමුණ වූ ධර්මය ස්වභාවේ, ස්වක්කාතයි. මනාකොටම දේශනා කරපු දෙයක් එතරවීමක්ම පනුවපු දෙයක් කාලයකටයිතු නොවෙන දෙයා. දැන් අපි ස්වක්කාත ධර්මය ස්වක්කාත බවක චරියාවකින් නොවේෙනම් අපේ ජීවිත තියෙන්නේ. ගේ කාලික බවක බවක් එක් න අකාලෙක් බවක ප්‍රකටවීමක් නොවේනන් අපේ ජීවිතය කෘති තියෙන්නේ එවගේීම ධර්මයට ගිහිල්ල ල්ළංල බලනක ධර්මයට යොමු එල බලනෙක පොන එකක එව බලව ගිහිම් බලනක ඇවිත් බලනිික කතා කරන්න එව බලව කියෙන් ඉද එ බලකෙන් ඇවිත් බලනිකන්ි පත්ති ගිහිම් බලන්දී එහෙම නැතුව හැමවෙලම කරන කාරනා තුළ තියෙන්නේ අපට කොටවෙච්ච රාමුවක සංකල්පයකට කොටවෙල දකින දැක්මක් එක වාසය කිරීමක ජීවත්වීම නම් එතකොට එහෙනම් එයා මේ ධර්මයයටරන ජීවත්ව ීමට තියෙන්නේ ද මම දේශනා කරන කොට නිඩන්තරයෙන් පැහැදිරි කළලා දිල තියෙනවා ජීවිතයයි ධර්මයයි දෙකක් වඩ බෑ කියලා දැම්ම ජීවිතයයි ධර්මය දෙකක් වෙන තැනදි නේද අපි අරවිදිර ජීවත්යන්නේ සිවුරු හේතු කරගෙන ඉළඟට ආහාරපානය හේත්තු කරගන සේනාසනය හේතු කරගන මෙසේ පවතිීවා මෙසේ පවතිීවා කියන කාරණනා හේතුරගන ජීවත් වෙන්නේ ඒ එක්කම ලැගෙන රිංඟගන වාසය කරන්න මොකක් එක්කද ඒ එක්කම ලැගන රිඟගන වාසය කරන්නේ තනි කරම තමන් ටෝනවිදියට පවතිනවා කියන කාරණාව එක්ක ඒ එක්කම ඉන්නේ. අර නිදහස්සීම එකෙන් ධර්මය අනුකොළවද නෑ ටන රුවන ඒන ඔබ හොට හිතන්න්නේ දම්මාධිපතය කියෙන කාරණාව විතරක් කරලා හරියන් න්නේන අත්තාධිපොතයේ ලෝකාධිපතියත් කරන්නට ඕන සංවයක ජනක වෙන්න අත්තාාධිපතයේ ලෝකාධිපොතිය කියන කාරණාවටත් යමුවෙන්නට මෝන මේවාබි හිතන්නට ඕනේ දම්වාධිපතය කියන කාරණාවදමකළ වෙන්නේ එතුන සිදි වෙන කාරනාව තමයි සැබැහම අර්තාන්ට ඉතරවීම නූන වැඩෙනවා ඇතහටටවාදදි වෙන ඉතරීම් ප්‍රායක කාර්තාාන්ති වෙන සන්තිකෝපන මේ බ්‍රහක්්මචරයන් ජානන් පස්සං විහරන්ති මෙන්න මේදී ්‍රහ්මචරියයක් මග යනවා ඒ තමයි මෙහම ධනමින් දකිින් වාස කරන එක දැ ගොන්න ධර්මය සභයමකක්ද මෙන්න මෙහෙම තමයි බ්‍රහ්මචරියාව තිබියයුත් එකනෙක් බ්‍රහ්මචරියාය ක්‍රමය කහොමද ස්වාක්කාත සදිිට්ටික අකාලික ඒ පස්ක ඕපනයි පච්චතවට වි්යුහි මේක තමයි ධර්මචරියයේ ධර්මය හැසිරීම බ්‍රහ්මචරාව සවභාව තිබියයුත්ති ද ඔන්නවේ සභාවෙන් යුක්තෝජ තියෙන් හැමවිලීම ඇදලා අරගෙන ගලපනිකත් තියන්නේ ධර්මයත් ඇද රළගෙන ගලපනවා තමන්ගේ සක්කාජිත්‍යයත් එක් ලෝකෙත් ඇදලරගෙන ගලපනවා ඉළඟට ආයර කාමෙන් එක ලැඟගන්නවා දැ ඕකක් එකන මේ ජීවිය තියෙන් ඔන්න ඕකක් එක් නොවෙන්න ඕන ජීවිත න්න මෙන්න මේ දිට ස්වාක්කාත වගව සදිිටතිික කාලිකෝ ඒහි පස්සිික ඕපනයිකෝ පච්චත්ත ේත ැබ ්ියෝහ කියන්න. මෙන්න මේ අතහත්තවාදී බවට ධර්ම ජීවිත යමුවෙන්නට වන. එදකොටැ දැනගන්න අහංශේවකෝ ඕපන ඒවන් ස්වාක්කාාතයේ ධම්ම විනේ පබ්බජිතෝ සමානෝ කුසතෝ විහෙරයම් පමත්තෝ. නොමේ අස්ස පතිරූ පන්ති මේ ස්වාක්හාතව පැහැදිලි කරපු ධර්මවිනේ තුළ කුසීතව ජීවත්වී වන මට සුදුසු නෑ. ස්වාක්කාත ධර්මවිනේ තුළ කුසීතව ජීවත්වෙනෙ එක නම් මට සුදුසු නෑ. අන්න ඒකෙන ධර්මය මුල් කරගෙන අයෝ මම මේ මොකක්ද මේ කරයි. මෙතනත් ම මේ තමන්ට ඕන දිකට ලැක්්ගත්ත බවක් එනේ ගැලපිල්ලකරනයන්නේ මෙන්න මේ විදිහට සිදුවෙන කාරණාව ධර්ම ඇතහත්තවාදී ොවීම කියෙන කාරණාවක්ක ධර්මයට යමුවෙන්නමකද වෙන්නේයාට සෝයිති පටිසංචික්කට මෙිහෙම කල්පනා කරනවා. ආරත්ධංකෝපන මේ විරියම් භවිෂ අන්න වීරිය පටන් ගන්න අසල් ලීනම් නොහැකිලන වීරිය පටන් ගන්නවා. එවගේ මුලා නොවෙච්ච සිහය පවත්වවා අසා මුට්ටා උපත්ටට සති මුලා නොවිච්ච සිහයක් පවත්වනවා. ඒගේ පස්සදද කායෝවාසා රද්දෝ ගැන්නේ පීඩානති සැහැල්ලු කයක් ඇතිවෙනවා හොඳට එරුන් ගන්නේ ධර්ණ ප්‍රතිපදාව ඇනකොට වීරය පටන් ගැනීම තියෙනවා සිහ එලඹීම තියෙනවා කායික පීඩාවන මේ කායික සැහැල්ලු වවා ඊළඟට තමයි සමාහිතන් චිත්තන්ගේක් ගන්ත හිත එකඟ වෙනවා එනට හිතඒඟ වෙන්න කය සැහැල්ල වෙන්නටම වෙනවා ය ගරෝස බවකින් පීඩාවකින් විදෝ විදෝනන් ඉන්නේ ඒක මොකක් එක්ද ඒකාර ස්වාක්කාතාදී ධර්මයට අනුව චින්තනයක් මෙහෙවන් නැචිතනදී ලෝකයේ එෙදෙන පැවැත්ම කියන කාරණාවක්කම රංඟගන ඉන්න නිසා නහෙන්වෙන්නේ ඉළඟට තමයි සෝ දම්මං ඒ අධිපතින් කරිත්තුවා ධර්මය අධිපති කරගන මෙහෙම වෙනවා. කොමද අකුසලම් පජහති, අකුසලේ ප්‍රහණ වෙනවා. කුසලම් භාාවේති, කුසලේ භාවිතාවෙනවා. සාවජ්ජං පජහති, වැරේ දේ දුරුවෙනවා. අනවජ්්‍යම් භාාවේති නිවැරේදී භාවිතාවෙනවා සුද්දං අත්තානං පරිහැරති සුද් සුද්ද වූ පරිසිදු වාත්මයක් පරිහරණය කරනවා. පිරිසු ජීවිතයක් එක්කවාසය කරනවා. ච් ති ික්කවයේ දම් අධිපතය යම් මේකට කියනවා මහනනි ධර්මය අධිපති කරගෙන වාසය කිරීම කියලා. ඉමානෙකෝ භික්කවේ තීනි අධිපත අන්තීති වන්න මේකට කියනවා අධිපති තුන ඔන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරාහෙන ධර්මයට ආපු කෙනෙකොට ධර්මයක් කහොයන්න්න යමුවෙච්චි කෙනෙකොට ජීවිතය සංවේගේ ඇතිිකර ගනිමින් දහමට යොමුෙන්න්න ඕන විදි ධර්මයක් හොයන් දාපෙනෙක් ඒ දිය කරන්න ඕනෙන් විශ්වවිද්‍යාලය අම්කිසිගෙන මඩකල් ැකල්ට යටත් නන්ගේ එතන ඊට දාාරද ඉගන ගණඩ ඕනමි සක් පිකටි කර ත්්ගෝසන කර යාලා හොයනවනං මේ මඩිල් කොලේජන් ඩොක්. කෙනෙක් වෙන්ඩ ඇතන් උපා හස්සාාවක් ඇල්ට පුළලුවන්ගේද යානට බෑ කරන්න යාල කළ යුත්තේ ඒට අදාලදී අන්න ඒවගේ තමයි පැවිද්ධටාවන විමුක්තියක් හොයන ප්‍රතිිපදාවටාවන විමුක්තියක් හොයන ප්‍රතිපදාවට අදාළ ජීවිතයක් අපි හිත හිතා කල්පොනා කර කරම කටයුතු කරන්න වෙන. එ එහෙමතුව ජීවිතයක් ගෙවනායකිවට කවදාවත් එතන ඔහේ ජීවිතය ගෙවෙයි. නික අර රොබෝවරු වගේ. ඇතුළේ හි ඇතුළෙන් හික්මීමකුත් නෑ පිටින් හික්මීම කු න ඇතුලෙන් හික්ම මේකුත් නැ රන පිටිං ක් මේීමකුත් ැතැද යාගේ ජීවිතේ සබැහැවටම ධර්මයට අරථන්ත වෙන නැති මේ තමයි අදම්මාධි පතයි ඔන මංඟබට පැහැදිලි කරා අත්ආධිපතයේ පැහැදිලි කර ලෝකකාධිපතයේ පැදිලි කර ම්මාධිපතියේ පැදි කර මෙන්න මේ අධිපටිකං එක් අපි හොඳුවට හිතන්නට ඕන ජීවිතේ වීරිය පටන් අරගෙන සැහැල්ලුවෙන් සැපයෙන් සමාධිමත්්‍යතිින් යුක්තව යතහත්තවවාද වක්කුසල් ප්‍රහාාණය කරලා. කුසල්භාවිතා කරන්න. එළකට ගාතකීපිකුත්ේ ගෙටෙනවා. නත්ති ලෝකයේ රහෝ නාම, පාපකම්මං පකුබනෝ පකුබ්බතු. අත්තානතේ පුරිස්ස ජානාති සච්චන්වා යදිවා මසා. පවක්යම් කිසි දෙයක් පෞච්චි කර්මයක් වැරජය දෙයක් කර ප්‍රපස්ස ඒක ලෝකයේ රහසක් නෙමේ කියනවා. තමන් තනියම කොච්චර වැරජිදේ කරත් ඒක ලෝකයේ රහසක් නමේ. අපි හිතන් අපි විතරයි දන්නේ කියලා අපි මේකින් සංහර වෙනවා කියලා. ඇතන් අපි මේ කාරනව ජනගත සිංගේ කාටවත් දාළ වෙන්න එක නෑ ලෝකයේ බුදුරන් වොහස්ස පෙන්නුල දෙනවා පව් කරන කොට ලෝකයක රහසක් න නිමේ කියනවා. නැති ලෝකේ රහෝ. නම පාපකම්බම් පකුබ්බති මේ පාපකර්ම කරණක ලෝකේ රහසක්නෙමේ ඒවාගේම අත්තන්තේ පුරුස ජානාන්ද සච්චවා ඇදිවා මසා. පුරුසය නුඹගේ ආත්මය නැත්ත ඔබ ඔබෝය කරන කාරණාව. එය හරි දෙ අද ඒ වැරගී දෙ අදද කියලා ඔබම දැනගතය තුයි කියනවා. එකන කෙනෙක් කරන කාරණාව හරිද අද වැරේද අදදක තමම තමන්ටම ඒ කාරණාව හොයන්නට එනවා. දැන්න්න අත්තාධිපතය කිය කරණ කරීම කතා කර. දැ තවර ලන්න තමන් කරන කාරනාව ඇත්තට ම හරි දෙයක්ද. ඇත්තන වරේ දෙයක්ද මෙන්න මේක හොයන්නට ඕන තමන් කරන කාරනාව හරිකද වැරදි අක්ද කියන්නේ එක. ඒක හැම්විලේම ඒක හෙවවූත්ති තමන් යොමුවෙච්ච කරුණක්ක. එහෙම ඇතුව තමන් දැන්ඩගන්න නිවිතියක්ක හෙම නිමි. කලයානං වත බොහෝ සක්කී අත්තානං අතිම්්‍යති යෝ සන්තන් අත්තනි පාපං අ නං පරි පරිභූහස කලයානි එක සුන්දර වූ මෙන්න මේ බන්ඩඒ ඒ කාරණ එ යම් වූ තමා කෙරෙහි තියෙන්නූ තමන් හඟවගන්න දෙයක් තියෙනවද. අන්න ඔබ ඉක්මුවන්නට ඕනේ එක තමන් හ හඟගත්්ත දෙයක් තියෙනවාද. අන්නේ කාරණාව එක තමන්ට වැහෙච්චි ඇමවෙරීම තමාට තමා හඟවන තමාති ක්‍රමණි කරන්නදන. තමන්. තමන් කරන කාරන තමන්ට හගන්න හදනවද. ඒවගේ වැඩක් කියනවා. එකැන් සමන් මොනහරි වැරද්දක් කරපු කාරණාව තමන්ට හගන්න හදනාවගේ වැඩත්තොම කරන්නේ. මේ කාටක් පේන කියන. තමා තමන්ට මදවය පපුකර්මය හගවන්නට හදන්නේ තමා ඉක්මවාන්ටද හදන්නේ තමා අත්ථාන අතිමන්්‍යසි තමා ඉක්ම නද හදන්නේ. ඒ නිසා අන්න ඒවිදියේ දේවල් පිළිබඳව. පාප කර්මයම් පිළිබඳව හොඳට තේරුම් ගන්න ටෝනෙ මේ කාරණ පාපකර්ම එකන්නේ අපිය කරන කාරණා පිළිබඳව අ තමන් විතරක්න මේ ලෝකයේ දන්න ඇති ඉන්නවා. හරියට ලෝකයේ දන්න එන්නව බව දැනගන කතයුතු කරන්න නැත්තේ තමන් කරන වැරද තමන්ට හංගන් හදන වගේ වැඩද්ද කියලා. ඒ වගේ වැඩ තමන් කරන වැරද මට හගන්න බෑණ. අන්නේ වගේ වැඩත්තමයි අපි වැරදි කරනවනක් අනි වාරය හොඳරතේරුම්ගන්නඩ අපි විමුක්තියක් හොන් ැවිදිල්ලා විමුක්තිය හෝ වෙන ප්‍රටිපදාවට යැමුණුවේ නැතිනම් වෙන වෙන දේවල් කරනවනක් එතන සිදුවන්නේ තමා තමාට හංගන්්ඩ යම්කි දේවල් කරන වගේ වැඩ. පස්සන්ති දේවාච සතාගතාචය ලෝකස්මීම් බාලං විසමං්චරන්තන් තස්මාහි අත්තාධ අත්තාධිපකෝ සතෝ චරයේ ලෝක අධිපකෝ නිපකෝ ජහයි සමාධි පෝච්චය අනුදම්ම චාරී නහීඇති සච්්‍ය පරක්කමුව මනීති. යම් කිසි කෙනෙක් යම් හයකින් මේ ලෝකයේ විසමුව හැසිරෙනවද. බාලයෝ ඒක එයා බාලයෙක් කියලා දෙවියෝද හතාගතය නොහන්සේ දකිනෝ. විසමුව හැසිරෙන කෙනා බාලයෙක්. සම හැරෙනවා කියලා කියන්න මොකක්ද. තමන් යමුවෙච්චි කාරණාවට අනුකූලව කෘතියක්ක දෙනිනේ. එහනංගයා බාලෙක් අන්නේ එක යතාගතයන් වහන්සේ දෙවරුත් දන්නවා. ඒ නිසා සිහියෙන් යුක්තව නුවනින් යුක්තව මේ දිහාන වඩන භාවිතා කරන්න බව දිහානරන බවෙන් යුක්තව ධර්මී හැසිරෙන කෙනා අන්න සත්‍යය දැඩි පරාක්‍රමීයෙන් යුක්තවගවන. සත්තිකරාය මුුවෙන දැඩි වීරයකින් යුක්තව ගත කරන ජීවිතයකින් යුක්ත මුණ කෙනෙක් බවට පත්වෙනවා. එතවට සැබැහැම් මුනිවරයෙක් බවට පත්වෙන්නේ සම් තමන්ගේ ජීවිතයේ තියෙන කෙලේසියන් ඉක්මමින් තමාට තමා හඟවන කාරණාවේ කටයුත්තක් නොවෙන සැබැහැම ඇතහත්තවාදීවම ජීවිතය කටයුතු කරන කෙනා තමයි සැබහැම් මනිවරයාාවන්නේ පස්සයිය මාරං අභිභුහියේ අන්තකං යෝචෙප් ජාතිකයන් පදහනවා ස්තාාදිසෝ ලෝකවිදූ සුමේදෝ සබ්බේසු දම්මේසු අතම්මයෝ මුනීති අතම්මයකයන් එයින් හටගත්ත නැති බව. යමකින් එදිච්ච යමකින් හට නොගත්ත බවකී තාාගතයන් වහන්සර තියෙන්නේ. වීරියෙන් යුක්තව මාරයාව මැඩගෙන මාරයා අවිභවනය කරගෙන යම් කිසි කෙනෙක් මේ උතුම් ජාතිකකය බව. ඒතු අවබෝධයට පත්තුනානං අත්තාාධිපතයේ ලෝකාධිපතියේ දම්මාධිපතය කියන මෙන්න මෙවා දැනගෙන නුවනින් යුක්තේ මනිවරයා මකද වෙන්නේ. ඒ සියලුම ධරමයම් පිළිබඳව. ඒ එහෙවස භාවයට පත්වෙලා. තාදී බවෙන් අතම්මය බව න අතම් මෙයයි කියරකෙන් තාදීමය කියන කාරණාව සිදුවනි නෑ කියන එක. යමකින් හටගන්න බව ප්‍රකටවෙනි නැතුව සැබැහැම නිවීමට පත්වෙනවා සැබැහැ මුනිවරේ බවට පත්වෙන්නේ අන්නේ කෙනයි කියලා බුදුරන් වහන්ේ පැදිලි කරනවා. එතකොට එෙනම් අපි ජීවිතය පිළිබඳව ඇතහත්තවවාද යමු වෙන තැනදි විතරයි අපට සැබැහැවට දහමට යමුවෙන්න පුලුවන්ක මත් තියෙන්නේ ඉතිමං අද ඔබට මේ සූත්‍රය මුල් කරගෙන පැහැදිලි කරන්නට එදනේ අපි දහමට යොමුවෙලා කටයුතු කරන්න උත්හගරන්න කෙනෙකුට තමන්ගේ ජීවිතයේ සැබැහැවටම වීරියෙන් යුක්තුව කටයුතු කරන්න සැබැහැවටම බොරුව කියන කාරණ අනත්තන් අපි කරන වැඩේ අර්ථ සූන දෙයක් බවට පත් කරගන්න නැතුව තහත්වවා ජීවිතයක් ගත කරන්න. පැවිඳ ජීවිතයේ සහ විමුත්තිකාමී යමුත සියරු ජීවිත ඒ ජීවිතවලට යතහත්වවාද බොවක් ඇති කරගෙන ප්‍රතිපදාව ප්‍රායෝක් කරගෙන තමන්ගි ජීවිත සංවේගය ඇති කරගන නිවීම කරා යමුෙන් වැඩපිළිවෙට උපකාරවීම් පිණිසයි මේ දේශනනා හිදු කරන්නටයෙදනි. ඉතින් මේ දේශනාව තුළින් නිවන් දකින්නට දහ මාබුද කරන්නට යම් චරිතයක් යමූුණනං ඒසිවල් දෙනාට මෙය සැබැහැම අර්ථානිතව තමන්ගි වැරදිදුරු කරමින් ඇතහත්තවවාදදිවවෙන්න මේ උපකාරයක් කරගන්නවා කිරාදිි්ඨානයක් ඇතිකරගන්න. ධර්ම දේශනාවේ සිදු කරන්ටේෙන්නේ මියුතුම් ධර්ම දේශනාව ප්‍රඥානා ලිකාතුොලින් විකාශස කර කිරීම සඳහා. තිනුග දිසස් සහ තෙවිදුු දම්සිත් යන මුනපුුරු මනපුරන් ඇතුළ පවුලේ සැමවිසින් දායකත්ය දරා තිබෙනවා. ජනවාරි මස විසිනම් වන දිනට ස අසුවන් ජන්මදිනේ දුන W. RW සේරම් පයාානන්ට නිදුක් නිරෝගී සූපත් භාවේ සහ චරජීවනය සැලසේවා ධර්ම මාර්ගි පූර්ණය වේවායි පාර්තනා කරනවා ඉරිම් මේ රස්කර ගන්ටි සීරපුුණි ධර්මයන් ඒ ජනවාරිම විසි නම්බවනදිින්ටසු නමේ වනි ජනමුදිනයේ දෙන ව සේරම් පයාානන්ට නිදුක් නිරෝගී සූපත් භහවේ සහ කිරජීවනය සැලසේවා උතුන් ධර්මා බෝධය වේවා. එවගේම දායකත්‍යය දරන්නවූත් තිනුග දිසස්. හ ෙවෙනු දම්ි කියන මනපුුරන්ටත් ඒවගේම ඒ පවුලේ සෑම දෙනට ම ධර්මශ්‍රවනයක ලොබ සැමටත් දහමින් සැනසීම පිණිසම මේ සීරපුුණි ධර්මයන් හේතුවා සනාවේවා. ආකා සටටහා්ච බොහමට හ දේවානගා මහිද්දිිකා, පුඥන්ගනමු දිතුවා චිරංගරක් kanන්තු සාසන ආකා සටටහාච බොහමටහාහ දේවානගා මහිද්දිික, පඥන්තගනමු දිතුවා චරංග්‍රක්කන්තු දේශන ආකා සටටහාච බොහමටහා දේවානගා මහිද්දිික, ප්ඥන්තගනමු දිතුවා චරංරක්කන්තු මං පරන්ති තෙවන්සරණයි. मोहखयो निभा